අයිබුවන් මොකක්ද මේ CD පරීක්ෂණයක් කියන්නේ ඉතින් මේ CD පරීක්ෂණයක් කියලා අපි කෙටියෙන් හඳුන්වන්නේ මේක දිග වචනයක් තමයි computer tomography කියන එක ඉතින් මේක විශේෂිත X-ray පරීක්ෂණයක් X-ray පටලයකට වඩා මේක භාවිතයෙන් ඔයාගේ ශරීරයේ තියෙන මෘදු පටක පිළිබඳ පහසුවෙන් තොරතුරු ලබා ගන්න පුළුවන් මේක තරමක් විශාල උපකරණයක් ඉතින් මේකදී කරන්නේ මේ රෝගියාට වැතිරවීමට සැලැස්වීම මේකෙදි මේ වලල්ලක් ලෙස සැකසූ කොටස තුල එකිනෙකට මුහුණලා සකසලා තියෙන මේ එක්ස් කිරණ නිකුත් කරන ප්‍රභවයයි ඒව හඳුනා ගන්න දර්ශකය තමයි. ඉතින් මේ රෝගියාගේ ශරීරයේ පරීක්ෂාවට නියමිත කොටස මේ උපකරණය තුලින් එක්ස් කිරණ ප්‍රභවයට ළඟාවීමේදී ඒ භ්‍රමණාකාරයකින් මේ එක්ස් කිරණ නිකුත් කරන නිසා මේ පරිගණක තිරයක් මතින් මේ තොරතුරු අපිට ලබා දෙනවා. ඉතින් මේ ශරීරයේ තියෙන පටකවල දුඩ බව අනුව මේ එක්ස් කිරණ විනිවිද යෑම රඳාපවතිනවා. සාමාන්‍ය X-ray එක ක්‍රියාකාරීත්වයේම වැඩි දියුණු කරන ලද අවස්ථාවක් වශයෙන් මේ CT යන්ත්‍රය අපිට පෙන්වා දෙන්න පුළුවන්. අවසානයේ පටලගත කෙරෙන මේ ඡායාරූප එකිනෙකට වෙනස් තීව්‍රතාව සහිත අලු පැහැයකින් දිස් වෙනවා. මේක මේ ද්විමාන ක්‍රමයක් වුණත් නවීන යන්ත්‍රවල 3D illustration මගින් මේ ත්‍රිමාන රූපයන් පවා නිර්මාණය කිරීමේ හැකියාවක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේක භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවන්වලදීද? මේ CT පරීක්ෂණය ශරීරයේ ඕනම කොටසක් සියුම්ව නිරීක්ෂණයට යොදා ගන්න පුළුවන්. සාමාන්‍ය X-ray පටලයකට වඩා රුධිර වාහිනී මාංශපේශි, nerves, brain පරීක්ෂාවට මේක යොදා ගන්නවා. මේ වගේම stroke, ඒ කියන්නේ ආඝාතය සඳහා හේතු මේ හිසට ඇති වුණු අනතුරු වගේ දේවල් වලදී බහුලවම භාවිතා කරන පරීක්ෂණයක් තමයි මේ CT කියන්නේ. ඒ වගේම සමහර පරීක්ෂණ වලින් සැක පහළ වුණු අවස්ථාවන්දී මේ පිළිකා ගැටිති වගේ දේවල් පරීක්ෂණ කළ නැවත සනාථ කිරීමටත් මේ CT පරීක්ෂණය භාවිතා කරනවා. ඒ වගේම ශල්‍ය කර්මයකට පෙර එම රෝගී පැතිරීම නිවැරදිව හඳුනා ගැනීමටත් මේක භාවිතා කරනවා. ඒ වගේම පිළිකා රෝගීන්ගේ මේ විකිරණ පරීක්ෂාවන්දි ඒ වගේම මේ පටක පරීක්ෂාවන් වලට CT guided biopsy වගේ දේවල් වලටත් මේක භාවිතා කරනවා. ඉතින් මේ CT එකකට කලින් ඔයක් මොනවද කරන්න ඕන මේ පූර්ව සූදානම්? CT පරීක්ෂණයට අදාළ දිනය තීරණය කරාට පස්සේ ඔයාලට රෝහලෙන් අනිවාර්යම උපදෙස් පත්‍රිකාවක් ලබා දෙනවා. මේකෙදි මේ රෝගියා පරීක්ෂණයට පෙර ඔයා වාට්ටුවක ඇඩ්මිට් වෙන්න ඕන. පරීක්ෂණයට පැය 6කට පෙර ඔයා ආහාර නැවැත්වීම ප්‍රමාණවත්. මේ ඩයිවර්ගයක් එන්නත් කරලා සිදු කරන CT පරීක්ෂණයේදී ඔයා මොකක් හරි ඖෂධයක් ගන්නව නම් මේ ඖෂධ తాවකාලිකව නතර කිරීමට ඔයාලට උපදෙස් දෙනවා. ඒ වගේම මොනවා හරි මේ ඇලර්ජික් වර්ග තියෙනව නම් ඒ සඳහා ඔයා ඊට කලින් මේ සඳහා සූදානම් විය යුතුයි. ඒ වගේම ඔයා සතුව පළදින ලෝහමය කොටස් තියෙනවා නම් ඒවා මෙම පරීක්ෂණය අතරතුර ළඟ තබා ගන්න එපා. ඒ වගේම මේ පරීක්ෂණය වේදනාවක් රහිත වන අතර කෙටි කාලයකට සීමා වෙනවා. මිනිත්තු 5-30ක් පමණ වගේ තමයි ගත වෙන්නේ. මේ අවස්ථාවේදී ඔයා නිසල්මන්ව වැතිරලා ඉන්න එක ගොඩක්ම වැදගත්. පරීක්ෂණයේ නිමවුණු මොහොතේ ඉඳලා ඔයාට සාමාන්‍ය විදියට වැඩ කටයුතු නිරත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පරීක්ෂණය සඳහා යොදාගන්න ඩයිවර්ගය සමහරෙකුට ආසාදන තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. වෙනත් කිරණ පරීක්ෂාවන් වල වගේම ගර්භණී කාන්තාවන්ට මේ සුදුසු වන්නේ නැහැ. ඇත්තෙන්ම මෙහිදී තනි කිරණ කදම්බයකට වඩා රෝගියා නිරාවරණය වීම නිසා මේ විකිරණවල දිගු කාලීන අතුරුආබාධ වලට හේතුවක් වෙනවා. නමුත් නිරන්තර පරීක්ෂාවන්ට ලක් නොවුණු අයකට මෙම අවධානම ඉතාමත්ම අඩුයි. මම හිතනවා ඔයා නොදන්න දෙයක් මේ CD පරීක්ෂණයක් ගැන ඔයා දැනගන්න ඇති කියලා.